මෙවෙද්දි ඉරානයේ තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව අපි ඔබට ගෙනියනවා. ඉරානය රතු දජය දල්වා තමන්ගේ වෛරය ප්‍රකාශ කිරීම ලෝකයට නිවේදනය කළා. උනිශ්වාල ඇත් එක්ක මාරාන්තික වර්ගයක මේ වෙලාව ඉන්නවා. දැන් මේ අලුත්ම ප්‍රවෘත්ති ඔබ අහනකොට මේවා ඇත්තටම ලංකාවේ කිසිම තැනක කතා නොවන නමුත් මේවා තමයි ජාත්‍යන්තරයේ ගමන් කරන මාතෘකා. අපි පටු තැනකින් මේ ගෙවල් වල කොහොමද අද මෙයා කෑවේ කොහොමද අද පළවෙනි දවසේ මම ඔෆිස් එකට යන්නේ කොහොමද ළමයි එක්ක ඉන්නේ කොහොමද අපි ගිහිල්ලා වැවේ පැන්නේ කොහොමද කියනවට වැඩිය ඔබ හැමෝගෙම අධ්‍යාපනයේ මේ කතාව වැදගත් වේවි. අපි දකින්න ඔබත් අපි විවේචනය කරනවා. හැබැයි මේ අපි දෙන්නේ දැනුම. ලෝකේ දැනුම් මාර්ථිකයක් කියන්නේ ඔබේ දැනුමේ තරමට ඔබ ඉදිරියේදී මේ සමාජයේ ඉදිරියේ දැවැන්ත චරිතයක් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙනුයි අපි මේ ඔබට ප්‍රවෘත්ති ගෙන. අපිටත් සල්ලි හම්බ වෙනවා. ඒක කිසි කතාවක් නැහැ. නමුත් ඔබ ඩේටා වියදම් කරන් බලන දෙයින් ඔබ නොදන්න දෙයක් එකතු කරන එක අපේ බලාපොරොත්තු. සමා වෙන මිනිත්තුවක් ඔබගේ ඩේටා විනාශ කරාට රුසියාව සහ ඉරානය ජාතික එකඟතාවයකට පැමිණ තිබෙනවා. රෂ්‍යන් and Iranian National Wealth Funds are planning to establish joint investment committees. ඒ අනුව ඔවුන්ගේ ජාතික අරමුදල් ඒකාබද්ධ කරලා ඒකාබද්ධ ආයෝජන වැඩසටහනක් ඉරානය සහ රුසියාව ඇති කරන්න තීරණය කරලා. ඒ අනුව ඔයිල්, ගෑස්, පෙට්‍රෝකෙමිකල්, ෆාමසූටිකල්, හයිටෙක් සහ අනෙක් ප්‍රොජෙක්ට්ස්. ඒ කියන්නේ තෙල් වලට, ඒ වගේම ඔවුන්ගේ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන වලට, ගෑස් වලට, ඖෂධීය නිෂ්පාදන වලට සහ තාක්ෂණික වශයෙන් සිදු කරන මේ වෙලාව. ඔබ දන්නවා ඉරාන ඩ්‍රෝන්, රුසියානු අවි ආයුධ, රුසියානු ගුවන් යාන, ඉරාන ගුවන් යාන මේ සියල්ලම තුල වුන් සිටින්නේ දැවැන්ත ඒකාධිකාරයක. ඒ නිසා ඒ තත්ත්වය තුල ඉරානය සහ රුසියාව ඒකාබද්ධව ජාතික අරමුදල් ගොඩනැගීමකට යාම කියන්නේ මේ රාජ්‍යන් දෙක පැහැදිලි ඒකාබද්ධතාවයකට පැමිණෙනවා. ඒ තුල සිදුවන්නේ රුසියාව සහ ඉරානය සමීපතම කුළුබගු මිතුරන් බවට පත් වෙනවා. ඔබ දන්නවා යුක්‍රේන රුසියා යුද්ධයේදී ඉරානයට දැඩි චෝදනාවක් එල්ල වුණා කැමිකේස් වර්ගයේ ඩ්‍රෝන, ෂහේඩ් ඩ්‍රෝන් ලබා දුන්න කියන චෝදනාව. ඒව හොර පාරෙන් රුසියාවට ආවා. ඒ ඩ්‍රෝන් වලින් තමයි කිව්ව අගනුවර සම්පූර්ණ විනාශ කළේ කියන චෝදනාව දිගින් දිගටම ඉරානයට එල්ලුණා. ඒ නිසා ටෙහෙරාන් සහ මොස්කව් අතර මේ ගොඩනැගෙන සහයෝගීතාවය දීර්ඝ කාලීන සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වෙද්දි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ රටවල් දෙකම මේ කියන මොඩල් ඔෆ් කෝපරේෂන් මේ කියන ආකෘතියට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව දෙපාර්ශවයේ කබද්දව මේ නව පිම්ම පනින්න සූදානම්. ඒ අනුව Iran was waiting for the approval of the Russian National Wealth Funds Board of Trustees. ඉරානයේ මේකට බොහොම කැමැත්තෙන් හිටියා. රුසියාවේ අනුමැතිය ලැබෙන තුරු තමයි ඒක බලාගෙන හිටියේ. දැන් ඔන්න රුසියාවත් අනුමැතිය ලබා දීලා දෙගොල්ලොම එකතු වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. We decided to establish joint investment committee between the two national wealth funds of the Russia and Iran, review projects under the proposal. Both Iran and the Russian side will invest 50% each. EIWAS loses recorded by the IRNA news agency. ඒ අනුව දෙපාර්ශවයම 50-50 ආයෝජනය කළා තමයි මේ ක්‍රියාවලිය දියත් වෙන්නේ. දැන් ඉරානයේ පිහිටට රුසියාව ඉන්නවා. එතකොට ඉරානයයි රුසියාවයි එක පැත්තේ ඉන්නකොට චීනය හිටගන්නේ ඒ පැත්තේ. එහෙම බලනකොට ලෝක බලකඳුරේ ඇමරිකා එක්සත් ජනපද රැකවරණය තමයි මේ වෙලාවේ ඊශ්‍රායලයට තියෙන්නේ. ඉරාකයේ සමගින් අප්‍රිකානු කලාපයද මේ වෙද්දී ඇමරිකාවත් එක්ක හිතවාදී තැනක නෙමෙයි. ඉන්දියාව සහ රුසියාව අතරත් ඉතාමත් හොඳ ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනැගෙනවා. හැබැයි ජෝ බයිඩන්ගේ පරිපාලනය ඇතුළු ඇමරිකා එක්සත් ජනපදය ආර්ථිකමය වශයෙන් දුර්වල වීමක තිබෙනවා. ජෝ බයිඩන්ගේ පරිපාලනය අකාර්යක්ෂම පරිපාලනයක් විදිහට ලෝකයේ අර්ථකථනය කරනවා. එහෙම බලනකොට ඇමරිකා එක්සත් ජනපදයේ බලකේන්ද්‍රය හීන වෙමින් මේ ආසියාව ආශ්‍රිතව රුසියාව චීනය ඒකාබද්ධව ගොඩනැගෙන සන්ධානය ප්‍රබල තැනකට යමින් සිටිනවා කියන එක අපි කවුරුත් තේරුම් ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වෙද්දී ඔබ දන්නවා යුක්‍රේන යුද්ධය ඇතුළතදී යුක්‍රේනය අද අසරණ වෙලා පෝලන්තයට මිසයිල් ප්‍රහාරයක් එල්ල වෙනකොට පෝලන්තයේ නේටෝ රාජ්‍යයක් වෙලා රුසියාවත් එක්ක මැදිහත් වෙන්න නේටෝ එක පස්සට යනවා. මොකද්ද මේවට තියෙන හේතුව? අපි හැමෝම හිතපු දෙයක් තිබුණා. ඒ තමයි රුසියාව පෝලන්තයට අභියෝග කරනකොට රුසියාව අනෙකුත් රාජ්‍යයන් වලට අනතුරු අගවනකොට යුක්‍රේනයට දිගින් දිගටම පහර දෙනකොට ආරක්ෂක මණ්ඩලය ඇතුළත ඔවුන්ට බරපතල විවේචනයක් එල්ල වෙනකොට ලෝකයේ පුරාම ඔවුන්ට සම්බාධක පනවනකොට ඇමරිකාව හෝ නේටෝ එක මැදිහත් වෙලා යුක්‍රේනය වෙනුවෙන් පෙනී හිඳීවි කියලා යුද පැකේජ අනුමත කරනව ඇරෙන්න අද ඔවුන් කරන්නේ නැහැ. ලෙපඩ් යුද්ධ ටැංකි ලබා දුන්නු ජර්මනිය අද ආපස්සට හැරිලා බලලා ආයෙ දෙන්නේ නැහැ කියනවා. බ්‍රිතාන්‍ය අම්මාකාරයක රිෂි සූනක් කියන්නේ යුක්‍රේනය වෙනුවෙන් පෙනී හිටි කෙනෙක්. ඒ ඔක්කොම අද පස්සට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඉරානය සහ මේ කලාපය ඔබ කියාවේ අපි ත්‍රස්තවාදී ම්ලේච්චෝ කියලා. එහෙම නෙමෙයි ලෝක සන්දර්භය දිහා බලනකොට
පේන්න තියෙන දේ තමයි ලෝකයේ දෝලණය වෙමින් පැවතින්නේ ඇමරිකාවෙන් ලිහිල් වෙන්න. ලෝකයේ ගමන් කරමින් සිටින්නේ ඇමරිකාවට වාසිදායක විදිහට නෙමෙයි. ඉරාකය වගේ රටක් ඇමරිකාවට මෙහෙ යන්න කියන එකේ තීන්දුවක් අද ගත්තා කියලා එන්නෙම ඕන ඇමරිකාව තවදුරටත් විශ්වාස කරන්නේ නැති නිසා.